සුභ සන්ධ්‍යාවක් ස්වාධීන රූපවාහිනිය සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත බැඳුම් කර වාර්තාවේ සිංහල දෙමළ පිටපත් ජනපති ඉල්ලයි කතානායකට විරෝධීපා ආණ්ඩු පක්ෂය සභා ගැබට පැමිණීමෙන් වලකි සභාවට ආවේ හොරා පොලිස්ද ඉදින් ගෙනල්ලා පොලිස් නිලැඳුම අන්දර තමයි සභා ගැබ ඇතුළට ඉවල තියෙන්නේ තීරවාදී බෞද්ධ ජාත්‍යන්තර සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් දෘශ්‍යබාධිතින්ට හඳුනාගත හැකි නව කාසි නිකුතුව අගමැති අතේ ජාත්‍යන්තර තේරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ පස්වන ජාත්‍යන්තර සමුළුව කොළඹදී ආරම්භ වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. තේරවාදී බෞද්ධ රටවල් අතර ආගමික හා සංස්කෘතික සම්බන්දතා තවදුරටත් ශක්තිමත් කිරීම ජාත්‍යන්තර තේරවාදී බෞද්ධ සමුළුවේ අරමුණයි. වසර දෙකකට වරක් පවත්වන සමුළුවේ මෙවර දායකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි. කාලීන වශයෙන් තේරවාදී බෞද්ධ දර්ශනීයට එළවෙන අභියෝග සඳහා වඩාත් ශක්තිමත්ව විසඳුම් සැවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති. නවීන ලෝකයට ගැලපෙන පරිදි තේරවාදී බෞද්ධ දර්ශනය සමාජගත කිරීම හා තේරවාදී බෞද්ධ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමද සමුළුවේ අරමුණයි. මියන්මාරේ සුජින් නිකායේ අනුනායක පූජ්‍ය අෂින් ඥානිසර ස්වාමින් වහන්සේ වෙත ජනාධිපතිතුමා මෙහිදී සීවටනයක් පිළිගැන්වුවා. උන්වහන්සේද ජනාධිපතිතුමා වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක පිරිනැමුවා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක මහානායක හා අනුනායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේද දෙස් විදෙස් නියෝජිතින් පිරිසක්ද සමුළුවේ ආරම්භක අවස්ථාවට එක්ව සිටියා. කතානායක කරු ජයසූරිය මහතාගේ විවස්සා හා ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීමට විරෝධය පළ කරන බව පවසමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අදත් පාර්ලිමේන්තු සභාගමට පැමිණීමෙන් වැළකී සිටියා. දහවල් 1ට පාර්ලිමේන්තුවේ රැස්වුණේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ආණ්ඩුව පිළිගන්නේ නැති බවටත් විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගැනීම හේතුවෙන් ආණ්ඩුව පිළි නොගන්නා බවටත් එක්සත් ජාතික පෙරමුණ දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණා. එහෙත් අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා සභාව අමතමින් කළ ප්‍රකාශයකින් තහවුරු වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව පිළිගනිමින් සිටින බවයි. මේ යෝජිත ආණ්ඩුව බලයට පත් වෙලා දැන් මාසයක් වෙනවා. අදට මේ මාසෙ තුල එකම පනතක්වත් එකම නීතියක්වත් එකම රෙගුලාසියක්වත් මේ පාර්ලිමේන්තුවල ඉදිරිපත් කළා නැහැ. මේදී අදහස් දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා කියා සිටියේ කතානායකවරයා ඔවුන්ගේ ගැලවුම්කාරයා බවයි. ඔබතුමා අපේ ආරක්ෂකයා. පාර්ලිමේන්තුව ඔබතුමා යටතේ තියෙන්නේ. ඒක නිසා අද මම දරුවක් කියනවා. අපිට ඔබතුමා ගැන විශ්වාසයක් තියෙනවා. ඔබතුමා තමයි අද අපේ ගැලවුම්කාරයා කියන එක මම මේ අවස්ථාවේ කතානායකවරයා පාර්ලිමේන්තු සභාගර්භයට පසුගිය 16 වනදා කැඳවා තිබුණේ පාර්ලිමේන්තු පොලිසිය නොව පොලිස් ඇඳුම් ඇඳගත් වෙනත් පිරිසක් බව ආණ්ඩු පක්ෂය අද අවධාරණය කළා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කෙරුණේ. එදා පාර්ලිමේන්තු ගර්භයට පොලිසිය කැඳවීමේදී පාර්ලිමේන්තුවේ කටයුතු නොකරන පොලිසිය නිලධාරීන් පවා ඇතැම් විට එතන හිටියයි කියන්නේ. දැන් ඒකන පරීක්ෂණයක් පවත්න්නේ කියලා අපි නිල වශයෙන් ඉල්ලීමක් කරනවා දවසේ. පාර්ලිමේන්තුවේ සේවය කරනු නොලබන කිසිම පොලිස් නිලධාරියෙක්ට කිසිම හේතුවක් නිසා පාර්ලිමේන්තු ගර්භයට පිවිසීමේ හැකියාවක් නැහැ, කැඳවීමේ හැකියාවක් නැහැ. අපි බැලුව බැලමට අඳුරගත්ත මේ අය පාර්ලිමේන්තුව තුල රාජකාරී කරන පොලිස් නිලධාරි නෙවෙයි. පසුව සොයා බැලුවම තමයි අපිට අනාවරණය වෙන්නේ මේ අය වෙනම පිරිසක් හැටියට ගෙනල්ලා තියෙනවා. ඒ පිටින් ගෙනල්ලා පොලිස් නිලැඳුම අන්දර තමයි සභාගම ඇතුළට ඉවල තියෙන්නේ. ඉතාලම පැහැදිලි කීනියා කතානායකවරයා නැතිමරයක් ආරෝපණය කරගෙන තමයි මේ පෞගිය කාලය තුළම හැසිරුනේ. අතුරු සම්මත ගිනුමක් පිළිබඳවද මෙහිදී හෙළි කෙරුණා. කැබිනට් මණ්ඩලයේ අතුරු සම්මත ගිනුමක් අග්‍රාමාත්‍යතුමා විසින් අද කැබිනට් මණ්ඩලයේ මුදුරුපත් කළා. ඒ අතුරු සම්මත ගිනුම උසාවියේ දෙන ලබන තීන්දුවෙන් පස්සේ ඒ තීන්දුවට අනුව ගෙනීමට අවශ්‍ය නම් ගෙනෙන්න අපි සූදානම්. සමෘද්ධි නිලධාරීන්ට ස්ථිරපත්වීම් ලබා දීම ලබන සිකුරාදා සිදු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අපි ලබන සිකුරාදා හවස 3ට ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ 7000කට වැඩි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ඒ විධිමත් පත්වීම අපි දෙනවා.
එතකොට 14000 කට වඩා වැඩි පිරිසක් අපි සම්පූර්ණයෙන් ආවරණය කරනවා. ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් කිහිප දෙනෙකුම මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා. කථානායකතුමා කටයුතු කරන ආකාරයට ආණ්ඩුවක් නැහැ. ඒ වගේම අගමැතිවරයෙක් නැහැ එතුමා කියන හැටියට. ඇමතිවරු නැහැ. ඉතින් එහෙමනම් කොහොමද පාර්ලිමේන්තුවක් කටයුතු කරන්නේ? එතුමා කිව්වා එතුමා තේරීම් කාරක සභාවක් පත් කරා. සාමාන්‍යයෙන් කරන්නේ තේරීම් කාරක සභාව පත් කරා නම් පැයක් ඇතුළතදී ඒ තේරීම් කාරක සභාව අනිකුත් කාරක සභාවල් පත් කරනවා. අද රැස් වෙන්නට ඉස්සෙල්ලා ඊයේ හරි අද උදේ හරි බිස්නස් කමිටිය එක රැස් වෙන්න ඕනි. බිස්නස් කමිටිය එක රැස් වෙලා තීන්දුව කරනවා අපි අද මේ න්‍යාය පත්‍රයේ මේ මේ දේවල් අපි සාකච්ඡාවට ගන්නවා කියලා. බිස්නස් කමිටිය එකක් නැහැ. බිස්නස් කමිටිය එකක් නැතුව ඒක රැස් වෙන්නේ නැතුව තමයි අද මේ කථානායකතුමා මේ පාර්ලිමේන්තුව කැඳවලා තියෙන්නේ. පාර්ලිමේන්තු න්‍යායපත්‍රයේ අද දිනේට කිසිදු කටයුත්තක් පිළිබඳ සඳහන් කර තිබුණේ නැහැ. කථානායකවරයා ආණ්ඩු පක්ෂය පිළි නොගැනීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ රාජකාරියක් වන න්‍යායපත්‍රයේ සැකසීමද ඇනහිට ඇති බවයි මෙම මාධ්‍ය හමුවේදී හෙළිකරුණේ. කථානායකවරයා ආණ්ඩු පක්ෂය ප්‍රතික්ෂේප කරමින් අත්නොමතික ලෙස ක්‍රියා කිරීම හේතුවෙන් ආණ්ඩු පක්ෂය අද දිනේද කථානායකවරයා වර්ජනය කළා. ඒ අනුව ආණ්ඩු පක්ෂය නොමැතිවයි සභාවේ කටයුතු සිදු කෙරුණේ. අපි අද තීරණය කරා මේ කථානායකගේ විසින් නිතර ප්‍රකාශ කරනවා නාස්තියක් කරනවා කියලා. පාර්ලිමේන්තුවේ අද ආහාර වලට යන කිසි වේදමක් යන්නේ නැහැ. අපි වර්ජනය කරා. අපි පාර්ලිමේන්තුව පමණක් නෙමෙයි භෝජනාගාරයක් සම්පූර්ණ වර්ජනය කළා දිනවා. මේ අතර නොවැම්බර් මාස 14 15 16 19 21 හා 23 යන දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු නීත්‍යානුකූල අයුරින් සිදු නොවූ බැවින් එහි හැන්සාට් වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර කරන ලෙස ආණ්ඩු පක්ෂයේ කථානායකවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා. ජනාධිපතිතුමා විදේශ මාධ්‍යවේදීන් හමුවේ කළ ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂය වැරදි ලෙස අර්ථකථනය කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. කබීර් හෂීම් මන්ත්‍රීතුමාගේ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා හැටියට තුමා කියනවා වික්‍රමසිංහ ආණ්ඩුවක් කියලා ඒ ගැන පමණක් පරීක්ෂණයක් කරනවා කියන එක සාධාරණයි. ජනාධිපතිවරයාත් ඒ ආණ්ඩුවේ ප්‍රධානී හැටියට මේකේ වගකීමක් බාර ගන්න ඕනේ කියන එක. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ කටයුතු කළ කාලය තුල 2015යි 2018 ඔක්තෝබර් 25 දක්වා කාලය තුල ආණ්ඩුවේ සිදු වූ වංචා. හරිද? එතකොට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් ගැන මෙතන කියන්නේ නැහැ. ඔය පරීක්ෂණ පටන් ගන්නකොට ඒ ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන තමයි හොයලා බලන්නේ. මහ බැංකු ගනුදෙනුව ගැන හොයනකොට ඒක තිබ්බේ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමාගේ යටතේ. හිල්ටන් ගනුදෙනුවයි හයට් ගනුදෙනුවයි ඒ පෞද්ගලික කිරීම කරේ මුදල් අමාත්‍යාංශය. මුදල් අමාත්‍යාංශය බාරව තිබ්බේ මංගල සම්රවීර ඇමතිතුමාගේ යටතේ. පොලිස් පරීක්ෂක නිශාන්තද සිල්වා මහතාට ස්ථානමාරු වීමක් ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කිසිදු මැදිහත් වීමක් සිදු නොකළ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ ලිපිය ඇත්ත වශයෙන්ම මම දන්නේ කොහෙන්ද කියලා ප්‍රශ්නයක් ඇති කරන්න හිතාගෙන එවපු දෙයක් වෙන්න ඇති. ටෙලිෆෝන් එකේ කතා කරලා කිව්ව පළිට ඒව කරන්නේ නැහනේ. නැත්නම් ආරක්ෂක ලේකම්වරයා ලිපියකින් දන්වන්න ඕනේ. එහෙම කිසිම දෙයක් නැතුව මේ හිතාමතා ලියුමක් කෙවලා ජනාධිපතිවරයාව මේකට සම්බන්ධ කරා. ජනාධිපතිතුමා කිව්වා මම කිසිම නියෝගයක් දුන්නේ නැහැ කිව්වා. මම පැහැදිලිව කිව්වා. මේ පිළිබඳව දැන් ආරක්ෂක ලේකම්තුමා කටයුතු කරන්න පටන් ගන්න තියෙනවා. පළමුවෙන්ම පොලිස් ප්‍රතිතුමාව ගැනලා තරේ ආවාද කරලා තියෙනවා මේ වගේ දේවල් ලිපියකින් දැනුම් දෙන්න කිසිසේත්ම අයිතියක් නැහැ කියලා ජනාධිපතිවරයා එහෙම නියෝගයක් දීලා නැහැ කියන. ওই පරීක්ෂණ හිතාමතා වහලා දාන්න කවුරු හරි සම්බන්ධ වුණා නම් ජනාධිපතිවරයාගේ යටතේ මාසයක කාලයක් තුල මිසක් ඊට කලින් ජනාධිපතිවරයාගේ යටතේ පොලිසිය තිබ්බේ නැහනේ. පොලිසිය එක දිගටම තිබ්බේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු යටතේ. හරිද? එතකොට ඒගොල්ලෝ තමයි වා කියන්නේ ඕනේ. මෙහිදී අදහස් දැක්වුව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා. ලබන 4 වෙනිදා අපේ විශේෂ පක්ෂ සම්මේලනය සුගතදාස ගෘහස ක්‍රීඩාංගණයේ අපි පවත්වන්න බලාපොරොත්තු වෙනවා. විශේෂ ප්‍රකාශයක් අධිකරණ ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරයි. පක්ෂයේ කොහොමද මේ අභියෝගයන් වලට මුහුණ දීලා ඉස්සරහට යන්නේ කියන කාරණාත් මේකෙදී අපි බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික බලවේගයක් ගොඩනඟන බව පක්ෂ මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළා. අපි පුළුල් ජාතික සන්ධානයක් ගොඩනගනවා. සියලුම බලවේග, සියලුම ප්‍රගතිශීලී, සියලුම රට ආදරය ඇති, සියලුම දේශප්‍රේමී බලවේග සමග ඒ බලවේගයේ නොබෝ දිනකින් අපි ප්‍රකාශයට පත් කරනවා. ඉලඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙනවා ශක්තිමත්ව. මෙම මාධ්‍ය හමුවේ තවත් තොරතුරු අපගේ රාත්‍රී 9:30 මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. කථානායකවරයා හැන්සාඩ් වාර්තාවක් කුඩ ලෙස සකස් කළ බව පවසමින් පියතුරු හෙළ උරුමය අද පැමිණිල්ලක් බහර දුන්නා.
කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට එම පැමිණිල්ල බාර දීම සිදු වුණේ පියතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මදුමාදව අරවින්ද ප්‍රධාන ලේකම් බුලජේසේකරණ මහතුරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා महाबैंकु बैंदुम कर वांचाव पिलिबंद जनपति कमिशन सभा वार्तावे सिंहल सह देमल पीटपात साथी देखाक्तुल निकुत किरीमट पियवरगा नालेस जनाधिपति तुमा अदाल अंशवलट उपदेसला बादी थिबेनवा पार्लिमेंतु संकीर्ने अदपेवती मात्य हमुकदी पार्लिमेंतु मंत्री डालस अलहपिरुम महता मेबव संदहान कला බැඳුම්කර විවාදේ නතර වුණේ ඇයි සුමන්දිරන් මන්ත්‍රීතුමා ප්‍රීති ප්‍රශ්නය මතු කරලා කිව්වා සිංහල පිටපත දෙමළ පිටපත නැහැ කියලා. දැන් මේ මාස 4කට ඉස්සෙල්. හැබැයි එදා ආණ්ඩුව අවම වශයෙන් මේ පිටපත් රාජ්‍ය භාෂා වලින් මුද්‍රණය කරන්නවත් කටයුතු කරන්නේ නැහැ. ඒ විවාදය මග ඇරියේ එහෙමයි. දැන් ජනතුමා අද නියෝගයක් කළ දෙනවා වහාම සති දෙකක් ඇතුළත බැඳුම්කර වාර්තාවේ පිටපත් රාජ්‍ය භාෂා වලින් නිකුත් කරන්නට. ඒ නිසා දැන් බැඳුම්කර වාර්තාව සම්බන්ධ කොමිෂන් සභා වාර්තාව ක්‍රියාත්මක වේවි. ඒකෙදි කාගේද භූමිකාව කවුද වැරදි ඒ සියල්ල වෙනුවෙන්ම අපි ආණ්ඩුවක් විතර කටයුතු කරනවා. මේ අතර නෙළුම්මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මහා බැංකු කොමිෂම පත් කරන එකට අපි 9 දෙනෙක් මේ කමිටුවක් දැම්මා. අපි නිර්දේශ දුන්නා 11. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන එකේ මහා බැංකු අධිපතිවරයා අයින් කරන්න බැරි වුණා මාස කිහිපයක් යනකම්. අයින් කරන්න අපිට පුළුවන්කම ලැබුණේ අගමැතිතුමත් මුදල් ඇමතිතුමත් රට ඉන්න වෙලාවේ. ඒ වෙලාවේ තමයි මම වැඩ බලන මුදල් ඇමති හැටියට මේ ලියුම අස්සම් කරලා දුන්නේ වෙලාවේ. දීලා අලුතෙන් මහා බැංකු අධිපතිවරේ පත් කරේ. මේ රටට පෙනේ මේ ඉතිරි ලයිස්තු එළියට ආවම මේ කෑ ගහන ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන කී දෙනෙක්ගේ නම් එළියට එනවද කියලා. එතකොට කටවල් වැහෙයි. දෙවරක් පරාජය වූ අයකු අග්‍රාමාත්‍ය ධුරයටපත් කිරීම ගැන ප්‍රශ්න කරන රනිල් වික්‍රමසිංහ මහතාට ඔහු පරාජය වූ වාර ගණන අමතක වී ඇති බව රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංධාන කළ මාධ්‍ය හමුවේදී තවත් මහජන නියෝජන කිහිප දෙනෙකු අදහස් පළ කළා. පාර්ලිමේන්තු ඉස්රාහරියට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ඡන්දය පැවැත්වීම ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ අවසානය දක්වා කල් තබලා තියෙනවා. ඒ අනුව නොවිසඳුණු නීතිමය ගැටලුවක් තියෙනවා. ඒ තමයි මේ පාර්ලිමේන්තුව පැවැත්වීම නීත්‍යානුකූලද නැද්ද කියලා. මේක තාම විසඳුණු නැති ප්‍රශ්නයක්. දෙවෙනි එක තමයි පසුගිය කාලේ පාර්ලිමේන්තුවේ රැස්වුණු පාර්ලිමේන්තුව යම් යම් ආකාරයේ වැඩ කටයුතු කරන්න තාවර නියෝග අත්හිට වීමක් කළා. හැබැයි කරවපු අත්හිට වීම කරේ මුළුමනින්ම තාවර නියෝග අත්හිට වුණා. සාවර නියෝග සම්පූර්ණයෙන් මත්ිටවන්න බෑ. ඊයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මහනුවරදී ප්‍රකාශ කළා තියෙනවා මේ දෙවරක් පෙරදුණු කෙනෙකුට අග්‍රාමාත්‍ය ධූරය ලබා දීම ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා. මම දන්නේ නැහැ එතුමා කොහොමද ඒක කිව්වේ කියලා. එතුමා පෙරදුණු වාර ගන්න නම් මට කියන්නත් දන්නේ නැහැ. අද හරින් ප්‍රාන්දු මහතා හැම කතා කරන ආකාරය බැලුවම ලොන් හැලිච්ච නායකයෝ යන්න ඕන කියනවා තරුණ නායකත්වයක් ලබා දෙන්න ඕනේ කියනවා එහෙම කියනකොට රනිල් වික්‍රමසිංහ එතුමා කියනවා 2030 දී තමයි තරුණයන්ට නායකත්වය දෙන්නේ කියලා. ඉතින් ඒගොල්ලන්ගේ නායකත්වය පිළිබඳ අර්බුදයක් තියෙද්දි මේ අගමැතිපත් කිරීම පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. අද වෙනකොට එක්සත් ජාතික පක්ෂය තුල තියෙන විශාල අර්බුදකාරී තත්ත්වයන් රාශියක් තියෙනවා. ඒ අර්බුදකාරී තත්ත්වයන් රාශිය මේ ව්‍යවස්ථාවෙන් යටපත් කරගෙන ඉන්නේ. එක පැත්තකින් කරූ ජයසූරිය මැතිතුමා උත්සාහ ගන්නවා තමන්ට ජනාධිපති අපේක්ෂකත්වයේ ලබා ගැනීමට පුළුවන් ද කියන එක. තවත් පැත්තකින් කරූ ජයසූරිය කල්පනා කරනවා මට බැරි වෙන දේ මගේ බෑනවන නවින් දිසානායකට අඩු ගානේ පක්ෂේ නායකත්වයේ ලබා දෙන්න පුළුවන් වෙයිද? රනිල් වික්‍රමසිංහ උත්සාහ ගන්නවා දැන් මගේ නායකත්වයේ කොහොමද පක්ෂේ නායකත්වයේ ආරක්ෂා කරන්නේ? තවත් පැත්තකින් තලතා අතුකෝරලා හරින්ලා අජිත් පී පෙරේරලා සුජීවලා මේ කණ්ඩායම එකතු වෙලා උත්සාහයක් ගන්නවා අපි කවදාද මේ පක්ෂේ නායකත්වය කත්තේ සජිත් මේමදාසට ලබා දෙන්නේ කි. හරින් පරාන්දුල මේ පක්ෂය තුල ඉඳගෙන ඒ කරන අර්බුදෙත් එක්ක බලනකොට අද එක්සත් ජාතික පක්ෂයේ අර්බුදෙන් අර්බුදයට පත් වෙලා මැතිවරණයේ ප්‍රකාශයට පත්වීම ආරම්භ වූ විගස අපි ප්‍රසිද්ධියේ පක්ෂ සමාජිකයින් අතරින් නාමජනා කැඳවීමක් කරනවා. ඒ නාමජනා කැඳවීම කරලා ඒ අතරින් සුදුස්සන් තෝරලා පක්ෂය විසින් නාමජන ලබා දෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට. පසුකේ 14 වෙනිදායින් පසු කතානායකවරයාගත් සියලු ක්‍රියාමාර්ග ව්‍යවස්ථානුකූල දැයි අමාත්‍ය සුසිල් ප්‍රේම්චන්ද් මහතා ප්‍රශ්න කරනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ පිළිබඳ අදහස් පළ කළේ. තවත් කිහිප දෙනෙකු මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දැක්වුවා. අපි මේ කතානායකගේ ක්‍රියාකලාපයට 14 වෙනිදා ඉඳලම විරුද්ධ වුණා. එනිසා 14 වෙනිදායින් මෙපිටට කතානායකතුමා ගත්ත සියලු ක්‍රියාමාර්ග බල සහිතද කියන ප්‍රශ්නය
අපි මතු කරමු. දැන් මොකද්ද මේ දේශපාලන වාතාවරණය? ප්‍රශ්නේ ඉන්නේ පාර්ලිමේන්තු. විධායකයට හිටපු අගමැතිත් එක්ක වැඩ කරන්න බෑ. සම්මුතියවත් උනා. දැන් සම්මුතියකුත් නැහැ. සම්මුතියක් නැතුව කියලා කාටවත් එකතු වෙන්නත් බෑනේ දැන් එතෙන්ට. 105 යට යන්නත් බෑ. දැන් 122ක් අස්සම් කරලා දුන්නාම තව ඉතුරු 103යිනේ. ඉතින් 103ක් අපි ගාව තිනවනේ. 122ගෙන් TNA 16යි, JVP 6යි, 22ක් අඩු කරාම 100යි. දැන් එහෙනම් එක්සත් ජාතික පෙරමුණට එරෙහිව ආණ්ඩුවට එක ගත්තොත් 100යි ආණ්ඩුවට 103යි. එහෙනම් බහුතරය කාගේද? ආණ්ඩුවේ. රජයක් හැටියට මේ රටේ පොදුමහා ජනතාවගේ සිතැඟි පරිදි දෙන්න පුළුවන් සහන හැම ක්ෂේත්‍රයකටම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ ජනතාවට මේක පේනවා. අපි මේ රටේ මහ ජනතාවගෙන් පැත්තෙන් කල්පනා කරලා. හැබැයි අනිත් පැත්තෙන් ගත්තහම අපි දැක්ක අවුරුදු 3 මාස කාලයේදී එක්සත් ජාතික පක්ෂය අග්‍රාමාත්‍ර රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ මේ රටේ මහ ජනතාවගේ පැත්තෙන් ඉඳගෙන නෙමෙයි. එහා පැත්තේ යුරෝපය සුපිරි පැලැන්තියේ අදහස් උදහස් අණුව තමයි එතුමා කල්පනා කරලා වැඩ කටයුතු කළේ. මේක තමයි වෙනස. අපි මේ තත්ත්වයට මූණ දෙනවා. මහින්ද රාජපක්ෂර තුන්වෙනි වතාවට ඡන්දෙ ඉල්ලන්න බෑ කියලා. හොරකමට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට උල්ලංඝනය වෙන විදිහට තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්නේ. ඒක ඇතුලේ සිද්ධ වෙච්ච අඩුපාඩු ආශිර්වාදයක් වෙලා තියෙනවා අපිට මේ කටයුත්තට අද මූණ දෙන්න. එහෙම නැතුව කාගෙවත් අගමැතිකමක් මංකොල්ල කාලා නැහැ. කාගෙමත් ආණ්ඩුවක් මංකොල්ල කාලා නැහැ. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යන්න සූදානම් වෙච්ච අවස්ථාවේ අද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ඉරිබුන ආණ්ඩුව කටයුතු කරනවා මේ මැතිවරණයට විරුද්ධව අධිකරණයටද ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ රටේ ජනතාව අපි සියලු දෙනාම ඉල්ලන්නේ මැතිවරණය. ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූලව පත් කළ අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව කෝරන්ටු රේට් ආඥාවක් නිකුත් කළ නොහැකි බව නීති විශාරදයින් පෙන්වා දෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත කරන බව පවසන විශ්වාස භංගයක් පදනම්ව එවැනි ඉල්ලීමක් අධිකරණය වෙත ඉදිරිපත් කළ නොහැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු වළක්වාලන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා රීඩ් පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරුණා. එම පෙත්සම ලබන 30 වනදා සහ දෙසැම්බර් 3 වනදා සලකා බැලීමටයි අභියාචනාධිකරණය ඊයේ දින නියම කළේ. ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ. දැන් වෙන කිසිම නිර්ණායක මේකේ නැහැ. වැඩිම ආසන සංඛ්‍යාවක් තිබිය යුතුයි ආදි වශයෙන් කිසිම දෙයක් සඳහන් කරලා නැහැ. මේ ආණ්ඩුක්‍රම ස්ථානුනානේ අපි කටයුතු කරන්න ඕනේ. අපි ඒ කියන්නේ කෝරන්ටෝ රිට්ඥාවේදී අභියාචනාධිකරණය බලන්නේ මේ පත්වීම නිසලස කළාද කියලා. දැන් මෙතනදී උදාහරණයක් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවන කෙනෙක් පත් කළා නම් අන්න ප්‍රශ්නයක් එනවා. දුර මහින්ද රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. දුර එකම විෂය මූලික නිර්ණායකයෙකු මක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය යුතුයි කෙනෙක්. මේ නඩුව පවරලා තියෙන්නේ පසුගිය 14 සහ 16 දිනවලදී පාර්ලිමේන්තුවට විරුද්ධ පක්ෂයෙන් ඉදිරිපත් කරපු ඊනියා විශ්වාස භංග යෝජනා මත පදනම් කරලා. ඒ වගේම මේ අමුණලා තියෙන හැන්සාඩ් වාර්තාවත් අසංශෝධිත හැන්සාඩ් වාර්තා. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිද්ධ වුණාද කියන මට්ටමටම මේ ප්‍රශ්නය යනවා. සමහර වෙලාවට මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් බවට පරිවර්තනය වුණොත් මේක ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර යුතු නඩුවක් බවට ශ්‍රී ලංකාවේ අගමැතිතුමා සහ කැබිනට් මණ්ඩලය පත් කරලා තියෙන්නේ නීත්‍යානුකූලව 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විශ්වාස භංග යෝජනාවෙත් ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී රටක විහිළුවක් නියම ක්‍රමවේදයේ එන්නේ නැතුව විහිළු ආකාරයට තමයි ගෙනාවේ. ඒක ලෝකේ ගණන් ගන්නේ නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂා විපක්ෂය කරදී තමයි අභියාචනාධිකරණයට ගිහිල්ලා රිට් එකක් ඉල්ලලා සිටිනවා මේ අගමැතිතුමා සහ අනිත් අයගේ වැය ශීර්ෂ තහනම් කිරීම පිළිබඳ. අධිකරණයේ මේ ප්‍රශ්න විභාග වෙනකොට නැවත ආණ්ඩුවට විශ්වාස භංග යෝජනා ගන්න බෑ. ඉතින් මේ ආකාරයට ගත්තාම ඉදිරියේදී විශ්වාස භංග යෝජනා ගැනීමේ තත්ත්වය සම්පූර්ණයෙන්ම ඒ අය විසින්ම නැති කරගත් අවස්ථාවක් කියලා තමයි කියන්න පුළුවන්. අන්ධ පුද්ගලයින්ටද හඳුනා ගැනීමට හැකිවන පරිදි නව කාසි හතරක් නිකුත් කිරීම මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ නව පියවර තැබීමක් ලෙස මෙම කාසි නිකුතුව හැඳින්විය හැකි. ඒ ආපාද සහිත වූවන් සඳහා සුවිශේෂී වූ කාසි නිකුත් කිරීම හේතු වෙනුයි. අන්ධ පුද්ගලයින් සඳහා නව කාසි නිකුත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා තීරණය කළේ ආබාද සහිත වූවන්ටද සමාන අයිතීන් ලබා දෙමින්. ඒ අනුව රුපියල, රුපියල් 2, රුපියල් 5 හා රුපියල් 10 යන වටිනාකම් වලින් යුත් කාසි නිකුත් කිරීමයි අද සිදු කෙරුණේ. මීට අමතරව යුද හමුදාවේ සම්වත්සරය වෙනුවෙන් නව කාසියක් නිකුත් කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
මහබැංකු අධිපති මහාචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් විභාගයට හත් දිනකින් යුත් විනිසුරු මඩුල්ලක් පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළා. රටේ නීතිය සහ සම්ප්‍රදාය අනුව ගරු අග්‍රනිෂ්කාරතුමාට එහෙම පත් කරන්න පුළුවන්කම තිබෙනවා. මම හිතන්නේ ඒක හොඳ තත්වයක්. ඒ කියන්නේ අපිට කිසිම ගැටලුවක් නැහැ. අපි අධිකරණයේ ස්වාධීනත්වය ගැන අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා. අපි සාධාරණ තීන්දුවක් බලාපොරොත්තු වෙමු. ඒකාබද්ධ වෘත්තීය සමිති කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතා රැලියක් අද පස්වරුවේ සංවිධාන කර තිබුණා. පසුගිය රනිල් වික්‍රමසිංහ පාලනයේ හෙළා දකිමින් හා කතානායකවරයාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකලාපයන්ට එරෙහිවයි ඔවුන් මෙහිදී විරෝධය පළ කළේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති සහ දේශපාලන නායකයින්ද මෙම විරෝධතාවට එක්ව සිටියා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. නීති විරෝධීව ඩොලර් පිටකිරීමට මුදල් අමාත්‍යවරයා රේගුවට බලපෑම් කළ බවට වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කරනවා. ඒ දැක්වූ කරුණු ප්‍රතික්ෂේප කරන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. ඉරාන ජාතිකයෙකු සතුව තිබී ඇමරිකා ඩොලර් 53,455ක මුදලක් ශ්‍රී ලංකා රේගුව කටුනායක ගුවන්තොටුපළේදී පසුකෙදා අත්අඩංගුවට ගත්තා. ඉරාන මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක උමාවය සංවර්ධන ව්‍යාපෘතියේ සේවය කරන මොහු තම මාසික වැටුප ඉරානයට යවන අවස්ථාවේදී මෙම වැටලීම කර ඇති බවයි වාර්තා වුණේ. ශ්‍රී ලංකාව සහ ඉරානය අතර බැංකු හරහා මූල්‍ය ගනුදෙනු නොකරන බැවින් මුදල් ලැබීම පිළිබඳ සානුකම්පිතව සලකා බලා මුදල් නිදහස් කරන ලෙස ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා රේගු ආඥා පනතේ 164 වෙනි වගන්තියට අනුව මුදල් විෂයභාර අමාත්‍යවරයා වශයෙන් පැවරී ඇති බලතල අනුව අදාළ ඉල්ලීම පිළිබඳ සලකා බලා මෙම මුදල ඉරාන ජාතිකයාට ලබා දෙන ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා රේගුවට නියෝග කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකාවේ සේවය කරන ඉරාන ජාතිකයන් එරටට මේ අයුරින් මුදල් ලැබූ පළමු අවස්ථාව මේ නොවන බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. මීට පෙර විදේශ මුදල් ඉරානයට රැගෙන ගිය අවස්ථාවකදීද පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් විට 2018 ජූනි මාස එවකට සිටි මුදල් අමාත්‍යවරයා විසින්ද මේ අයුරින් සානුකම්පිත පදනම මත මුදල් නිදහස් කළ බවද එම නිවේදනයේ සඳහන්. මාතරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ තුන්වන සැකකරු මාතර නගරයේදී අද අත්අඩංගුවට ගැනුණා. මේ අතර ඝාතනයට ලක් වූ සිසුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පවුලේ සුසාන භූමියේදී අද සිදු කෙරුණා. මාතර කොට්ටහසු බුද්ධීකකේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී සිද්ධියට සම්බන්ධ තුන්වන සැකකරු අද අත්අඩංගුවට ගත්තේ. ජයවීර මොහන්දිරම්ගේ සුනුරු විමුක්ති ජයවීර නමැති සැකකරු මාතර වල්ගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සිසුවා ඝාතනය කිරීම සඳහා පැමිණි යතුරුපැදිය පැදවුවේ 17 හැවිරිදී මෙම සැකකරු බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ. සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවෙකු ඊයේ දිනේදී පොලිසියට බාර වුණා. ප්‍රධාන සැකකරු ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර දෙවන සැකකරුද මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසු ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියුක්ක කෙරුණේ. එදින ඔහු හඳුනා ගැනීමේ පෙරටුවකටද ඉදිරිපත් කිරීමට නියමිතයි. මාතර ඇලවෙල්ල පාර ප්‍රදේශයේදී 19 හැවිරිදි පාසල් සිසුවා පිහියනුමකට ලක්ව ඝාතනය වූයේ පසුගිය 24 වනදායි. එම සිසුවාගේ දේහය තිහගොඩ මාහේනි ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබුණා. උපදින ආත්මයක් පාසා මගේම දරුවෙක් කියලා උපදින මේ වගේ අකල් මරණ මගේ දරුවෝ කවදාවත් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පියෙක් විදියට මං තිල්ලා දෙනවා උපරිම දඬුවම් මේ තුන්දෙනාට ලබා දීලා ජීවිතාන්තය දක්වා හිර දඬුවම් ලබා දෙන්නේ කියලා මගේ දරුවෝ කරපු මේ අපරාධයට. දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. සමගින් ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk